හරි අපේ පටන් ගමු එහෙනම් අපි මේ නිකම් කියන්නේ බලමු විෂය නිර්දේශය කොහොමද තියෙන්නේ කියලා මොකද එක එක ගෲප්ස් වලින් ඉන්න අයට එක එක විදිහට වෙන්න ඇතිනේ කරලා තියෙන්නේ මම නිකම් මාතෘකා ටික කියන්නම් ඊට වඩා දෙයක් හරි ඊට කියන්නේ මම කරන්න නැති දෙයක් තියෙනවා නම් ඔයාලා එකතු කරන්න ලියලා නැති දෙයක් තියෙනවා නම් එහෙම නැත්තම් වැඩිපුර කරලා තියෙන දෙයක් තියෙනවා නම් ඒත් කියන්න හරිද මම හිතන්නේ මුලින්ම තියෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ ආරම්භය හා විකාශනය එහෙම නේද ඒකේ තියෙනවා ප්ලේටෝ ගැන තියෙනවා කොමිනියස් රූසෝ පෙස්ටලෝසි ජෝන් ඩුවි මෙයලා ගැන තියෙනවා ඊට පස්සේ මරියා මොන්ටිසෝරි ගැන ටිකක් තියෙනවා ඊට පස්සේ මහත්මා ගාන්ධිතුමා ගැන තියෙනවා ඒ කියන්නේ පුංචි දේවල් කීපයක් තමයි තියෙන්නේ ඊට පස්සේ වර්තමානයේ ප්‍රාථමික අධ්‍යාපනය කියලා මාතෘකාවක් අරගෙන තියෙනවා ඊට පස්සේ ඒක නම් සාමාන්‍යයෙන් අර සැමට අධ්‍යාපනයේ යුනෙස්කෝ ප්‍රකාශන ඒ වගේ ගිහිලා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය කියලා මාතෘකාවක් තියෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය කියන විකාශනයත් එක්ක ටිකක් කරලා තියෙනවා ඊට පස්සේ 1997 නිපුණතා පාදක ඇගයීම් ගැන පොඩි සටහනක් තියෙනවා ඊට පස්සේ ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංවර්ධනයේ නොවීමට හේතු කියලා තියෙනවා මාතෘකාවක් සංවර්ධනයේ නොවීමට හේතු ටීචර් මාතෘකාවක් කියන්නකො ඒක අපිට දීලා නැහැ ඒක දීලා නැහැ නේ කොයි එකද මේ දැන් එකද 1997 නිපුණතා පාදක ඇගයීම් තියෙනවනේ ඊට පස්සේ ප්‍රාථමික අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංවර්ධනයේ නොවීමට හේතු එහෙම එකක් නැහැ නේ ටීචර් අපිට දීලා නැහැ ටීචර් එහෙම එකක් දීලා නැහැ මිස් ඔයාලා මොන ගෲප් එකේද අපි SY TX TY දීලත් නැහැ TY නේ ඔයාලට ඔය SX side මේ TY account කරලා නැහැ ඒ දෙගොල්ලන්ට එකදෙනේ කරන්නේ නැත්තේ නේද අපිට කරලා තියෙනවා එහෙම එකක් ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංවර්ධන නොවීමට හේතු එහෙනම් අපි ඒක ඉදිරියේදී බලමු අපිට කරලා තියෙනවා ළමා සංවර්ධනය ගැන ළමා සංවර්ධනයේදී අර මේ බුද්ධිමය සංවර්ධනය ඒ කියන්නේ පියාජේගේ බුද්ධි සංවර්ධන න්‍යාය සංවර්ධනය කළ තිනු වෙසේ බුද්ධි සංවර්ධන අවදි තියෙනවා ළමා සංවර්ධන මේ සම්බන්ධ න්‍යායන්නේ ඔව් ඒකේ පියාජේගේ බුද්ධි සංවර්ධන න්‍යාය අරගෙන තිනවා ඊට පස්සේ ඒකේ අර බුද්ධි සංවර්ධන අවදි ටික කතා කරලා තියෙනවා ඒකේ විස්තරාත්මකව තියෙනවා කොහොමද මොනාද කියලා අර අවදි කොටස ඔව් ඒ ටික දීලා තියෙනවා ඒක දෙවෙනි ක්ලා මේ මොනවාද නෝට් එක නේද ටීචර් ඒක දෙවෙනි එහෙමද නෑ නේද ඒ කියන්නේ මේ අපිට ඒ කියන්නේ මට එහෙම දවසක් කියලා නම් එහෙම ලියාගෙන නැහැ ඊළඟට ඒක තමයි තිබ්බේ ඊට පස්සේ තියෙනවා මේ අර ෆ්‍රොයිඩ්ගේ මනෝවිශේෂණවාදය ඒක ටීචර් මේ මාතෘකාව මානසික සංවර්ධනය නේද මාතෘකාව නම් අපිට තියෙන්නේ ළමා සංවර්ධනය කියලා තමයි මුලින්ම තියෙන්නේ ඔව් ඒක ටීචර් දුන්නද ප්‍රජාන සංවර්ධනයයි මානසික සංවර්ධනයයි සමාජීය සංවර්ධනයයි එහෙම කොටස් තුනක් දීලා තියෙනවා අපිට ඒකේ ප්‍රජාන මානසික සංවර්ධනේ ඉතින් ඒක වෙන්නේ මොකද පියාජේගේ කතා කරනවානේ මානසික වයස ගැන ඉන්ද්‍රිය චාරකවදී එහෙම කතා කරන නිසා ඒ කොටස් නේ මොනවාද ඔකේ තියෙන මාතෘකා කියන්නකෝ මේකේ ටීචර් ප්‍රජාන සංවර්ධනය එක දෙක මානසික සංවර්ධනය තුන සමාජීය සංවර්ධනය ඒකේ එක තමයි ප්‍රජාන සංවර්ධනය යට තමයි පියාජේගේ ටික දීලා තියෙන්නේ ඒකේ වෙනි ටික මානසික සංවර්ධනය පෞෂ්‍ය වර්ධනය කියන ටික ඒක ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාවේ න්‍යාය ඒක ඊට පස්සේ ටීචර් සමාජීය සංවර්ධනයට සමාජීය ගනුම් න්‍යාය ඒ කියන්නේ ඔයාලට ඒ මේ ඒ මාතෘකාවට වෙන දැන් අපිටත් ඒ ටික කරලා තියෙනවා න්‍යායන් විදිහට අර මාතෘකාවට වෙනම සටහනක් නැහැ නේද? ඒ කියන්නේ මානසික සංවර්ධනය කියලා වෙනම සටහනක් නැහැ නේද? එකට දීලා ඇති ඔක්කොම. නෑ නෑ වෙනම සටහනක් නැහැ. එහෙම දීලා නැහැ. හරි. එහෙනම් ගැටලුවක් නැහැ. මානසික සංවර්ධනය කියන්නේ
මනෝවිශ්ලේෂණවාදී න්‍යාය තියෙනවා ඊට පස්සේ සමාජගිනම් න්‍යාය තියෙනවා චර්යාවාදී න්‍යාය තියෙනවා ඒකත් පොඩ්ඩයි ඊට පස්සේ ඊළඟ ලොකු මාතෘකාවක් විදිහට අරගෙන තියෙනවා ප්‍රාථමික ඉගැන්වීමේ ක්‍රම මාධ්‍යමික පාසල් ගුරුවරයාගේ භූමිකාව කියලා. එහෙම එකක්ද? කාර්යභාරය ඒ ටික. මට තියෙන්නේ එහෙමයි. ප්‍රාථමික පාසල් ගුරුවරයාගේ කාර්යභාරය. විෂය මාලා කළමනාකරණය, සම්පත් කළමනාකරණය එහෙම. අනේ ඒක තීජ. ඔය කොටස් තුනක් දීලා තියෙනවා. ප්‍රාථමික පාසල් ගුරුවරයාගේ භූමිකාව. නංගි එහෙම දීලා තියෙනවද? අනේ අපිට එහෙම එකක් දීලා නැහැ අපිට තියෙන්නේ මාතෘභාව තමයි ප්‍රාථමික පාසල් ගුරුවරයාගේ භූමිකාව ඒ යටතේ විෂය කළමනාකරණය සම්පත් කළමනාකරණය ඒ ටික තමයි දීලා තියෙන්නේ අපිට අපිට එහෙම එකක් නම් දීලා නැහැ විෂය මේ ප්‍රාථමික අධ්‍යාපනයේ ඉගැන්වීමේ ක්‍රම කියන එකට උඩින් චූටි මාතෘකාවක් දුන්නා මිස් මේ සෝෂල් ප්ලේ සමාජ ක්‍රීඩා ගැන අපිට ළමා සංවර්ධනයත් සමග කතා කරන්න කියලා. එතන ටිකක් ලොකු නෝට් එකක් තියෙනවා මිස්. අපිට නෝට් එක දීලා නැහැ අපිට මේ සමාජ ක්‍රීඩා කියලා දීලා තියෙනවා කරුණු හොයාගන්න කියලා මම පෙන්සලෙන් දාගෙන තියෙනවා. අපිට එතන මාතෘකා දෙකක් කරලා තියෙනවා. ප්‍රාථමික පාසල් ගුරුවරයාගේ භූමිකාව ඊළඟට ප්‍රාථමික පාසල් ළමුන්ගේ සංවර්ධනාත්මක ගති ලක්ෂණ කියලා කරලා තියෙනවා. සංවාදනාත්මක ගති ලක්ෂණ නැහැ අපිට තියෙන්නේ ප්‍රාථමික පාසල් ගුරුවරයාගේ කාර්යභාරය එහෙනම් දැන් එතන ඒ කොටස කාර්ද කෞෂිමිස් ඔයා SX එකේද නෑ මම UX එකේ SX එකේ තමයි ඔහොම දීලා තියෙනවා නෝට් එක මේ එහෙනම් මෙහෙම කරනවද දැන් අපිට එතන කොටස් දෙකක්ම මගේ ඇරිලානේ ඒ කොටස් දෙක පොඩ්ඩක් ගෲප් එකට දාන්න පුළුවන්ද මොකද හරි දාන්න මට කියනකො මාතෘකා දෙක චුට්ටක් ආපහු ප්‍රාථමික පාසල් ගුරුවරයාගේ භූමිකාව හරි ඒක ඒ යටතේ කොටස් තුනක් කරලා තියෙනවා විෂය මාලා කළමනාකරණය සම්පත් කළමනාකරණය පාසල හා නිවාස සම්බන්ධ භූමිකාව ඊට පස්සේ තව මාතෘකාවක් තියෙනවා ප්‍රාථමික පාසල් ළමුන්ගේ සංවර්ධනාත්මක ගති ලක්ෂණ හරි අපිට ඒ කොටස් දෙකම නැහැ මිස්ටර් පුළුවන් ද ගෲප් එකට පොඩ්ඩක් දාන්න මාතෘකාව එක්ක දාන්න හරි මම දාන්නම් මගේ අර අතින් ලියපු තියෙන පොඩක් පැහැදිලි නැති දැන් තිබ්බොත් පොඩක් අහන්න මිස් මම දාන්නම් ඉවර වෙලා හරි එතකොට PDF එකක් දාන්න ඉතලට ෆොටෝකෝපියක් ගන්න පුළුවන් නේ හරි මිස් හරි කල්සල දෙක ඔව් මිස් මේ මම SY අපිට තියෙන ප්‍රාථමික ශ්‍රේණි වල ඉගෙනීමේ ක්‍රමවේද කියලා ආධාරක බලපෑමේදී ගුරුවරයා සැලකිලිමත් වූ කරුණු ඒවා තියෙනවා විවිධ විෂයන් ඉගෙනීමේ ක්‍රමවේද ප්‍රාථමික ඉගැන්වීමේ ක්‍රම ඒකට තියෙනවා ඉගැන්වීමේ ආධාරක භාවිතය ඊට පස්සේ තියෙනවා මේ ආධාරකවල ප්‍රයෝජන ඊට පස්සේ තියෙනවා ආධාරක භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු විවිධ විෂයන් ඉගැන්වීම සම්බන්ධයෙන් ඇති ක්‍රමවේදයක අලුත් මාතෘකාවක් විවිධ විෂයන් ඉගැන්වීම සම්බන්ධයෙන් ඇති ක්‍රමවේද තියෙනවා නේද මේක අපේ මිස් ඔය ආධාරක සම්බන්ධයෙන් තියෙන නෝට් එක අඩුයි අපිට එච්චර දීලා නැහැ ආධාරක සම්බන්ධයෙන්
संवर्धनात्मक गति लक्षण वलिम पस्से इट पस आयी लमेकुगे निरोगी संवर्धन अवश्यम साधक मानसिक निरोगी नोने लमेकुगे स्वभाव प्राथमिक श्रेणी वाली गणीम की अपिट दीलतीगन आधारक यदागनी में वेदगत खम वितराय वासी वितराय दीलती इगन आधारक संबंधे ईट पास विविध विषयानी गणीमे क्रम वेद की अरे सिंह वाली पटंगर संपूर्ण මේ අනේ දැන් ඔය මැඩම් ගෙන් ඇහුවට අපිට දෙන්නේ නැහැ මොකද අපිට කරුණු හොයන්න කියනවා ඒ හින්දා අපි මේ දැන් පේපර් සාකච්ඡා කරගෙන යනකොට අඩුපාඩු තියෙන්නේ ඒවත් ගමු අපි මේ පැහැදිලි කෙනෙක්ගේ නෝට් එකකුත් ඉල්ල ගමු අනිත් ගෲප් එක අපි ෂෙයාර් කරගමු නේද මිස් ඇතිටික මැඩම්ට මෙහෙම එකක් තියෙනවා කියලා කියමු මොකද මැඩම් පේපර් එක තාම හදන්න පටන් ගන්නේ නැහැ මම ඊයේ කුමුදු මැඩම්ට කතා කරානේ ඒකනේ දැන් පේපර් එක හදන මට්ටමේ ඉන්නේ එතකොට මැඩම්ට පොඩ්ඩක් ටච් එකක් දෙන්න පුළුවන් प्रश्न प्रश्न करना नोट दागम इला ग्रूप दागन मतृका මේ නෝට් එක තියන අය තියන එක කියන්නේ SX group එකකින් කරලා තියෙන යාල අපිට මාතෘකාවත් එක්ක නෝට් එක දැම්මනම් මාතෘකා තුන හරි. එහෙම හොඳයි නේද? ඔව්. එතකොට අපිට මේ ෆොටෝකෝපිය ගන්න. ඔව් ෆොටෝකෝපිය ගන්න පුළුවන් වෙන විදිහට PDF කරලා මේ කලර් එක වැඩි කරලා දැම්මනම් අපිට print out එකක් කරන් කියවල බලන්න පුළුවන්. ඒත් ඊළඟ දවසේ يعني හෙටම බැරි වුණත් අනිද්දාට හරි ready වෙන්න පුළුවන් නේ. අනිවාර්යෙන් දැන් ඔය විෂය නිර්දේශය වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ කරනවානේ මේ ප්‍රශ්න ඇති. මට හරියට බලන්න බැරුව ගියා. ඒ හින්දා. එහෙනම් ඒ මිස්ටර් චුට්ටක් අනේ දානවද? එහෙනම් ප්‍රාථමික පාසල් ගුරුවරයාගේ භූමිකාවයි ප්‍රාථමික පාසල් ළමුන්ගේ සංවර්ධනාත්මක ගති ලක්ෂණයි අනිත් එක අර ආධාරක කොටස. මාත්‍රුකා ටික අපි මේ බලාගත්තනම් දෙක දෙක වෙනම මේ දැම්ම නම් එතකොට අපිට බලන්න පුළුවන් අපිට කියලා තියෙන්නේ මොනවද නැති මොනවද කියලා. ඉතින් එතකොට මම නිරාකරණය කරගන්න ලේසියිනේ බලාගත්තනම් හරි.
फिर अमारु मातृका ने मैंने गुनु माधार के वाकियों ने तेरे काउशमिस आए कि इम्ते मातृका डी इतनी इंद्रा तावत अड़ियो चेक करेगा ना मिस ओ मां किया ना देंगे उन्ना पीने वैट्टुए अमां अतनी दांग किया ना को प्राथमिक गैन्वी में क्रमलांगे इंदांग किया ना हरे द प्राथमिक गैन्वी में क्रमवल्टा इगेनु माधार का बावित है हरे द ईड पस्से इगेनु माधार का वाला प्रयोजन ईड पस्से आधार का बावित है दी सलकेनु मात्रे युतु कारणों हरे द ईड पस्से तीनों लोको मात्रुका आवा एक तमाह विविध विषयन इगेनवी में संबंधित ऐति क्रमवेद एक दिन तीन आ भाषा वारा गने तीन आ किएवी म अरे नहीं चातुर्थ भाषा कुछ रहता वर्ड तमाह मांगते हैं निर्दो कातने या किएवी म सावंदी म एक माओ बस के ला मात्र कावल सिंहला के ना मात्र कावल की माओ बस नहीं थे माओ बस मात्र कावल कन्दी रहने हैं माओ भाषा इगेनवी क्रियामार्गमें केवी में पशुपट भी मटे हेतु ती है ना माँ इधर पास से केवी में वार्धने डे करें हैं कि देवल ती है ना इधर पास से श्रवणे करना ना इधर श्रवणे ती ना इधर पास से अतनारे में कतने हाँ केवी मटे कतने हैं केवी में गैनवी में डे गुरु रूप टो मुहने दी मटे ना गहलु हाँ दियो के कई दी लती नित्रे वाली अपड़ होया करने के लती ना इधर पास से सावन दी मटे सावन दी में सावन दी में देवन की दी मटे कल है कि क्रमती है ना माँ तो से लीवी में අපිට ඒ ක්‍රම ටික විතරයි දීලා තියෙන්නේ නේද නංගි? තමයි මේ ලොකු කොටසක් මේ UX UI අයට අඩු වෙලා තියෙන්නේ. ටීචර් ඔව් කියන්නේ දුරුල ඇති දරුවන්ට පිළියම් කියලා. ඔව් නෝට් එකක් ටිකක් වෙනස්. දැන් මම පිළියම් නම් මිස් කියවීමේ දුරුලතාවයන් කියලා අපිට දීලා තියෙනවා. ඊට පස්සේ ඒවට පිළියම් දීලා තියෙනවා. මිස් මේ නෝට් දෙක මාරු අපි ෆුල් නෝට් එකම ෂෙයාර් කරමුද ඒක තමයි කෞෂි මිස් මට හොඳම දේ තමයි මේ නෝට් දෙකම ගන්න එක නේද ෆුල් නෝට් එකම ඔව් ඒක තමයි ඔයාලගේ හඩද පුළුවන් ෆුල් නෝට් එක දාන්න කවුරු හරි ඉතින් ටීචර් දාන්න කියලා දැන් අපි ගාව තියෙන එක දාන්න පුළුවන් ඒක අදුද අරගන්න හරි අවුල් ඒක නෑ ඉතින් එතකොට දැන් දෙපැත්තට xxxy එකේක කොයි ux එක ඒ දෙකක් ගේපුවම අපිට දෙකම අරගෙන අපේ අඩුපාඩුව හොයාගන්න පුළුවන් නේද එතකොට අපිට කම්ප්ලීට් එකක් හදාගත්ත හැකිනේ අපට ඔව් එතකොට දෙපැත්තේ මේව අපිට බලන්න පුළුවන් නේ ඔව් මොනද අඩු කියලා ඉවර වෙලා නැත්නම් අපි කෑලි කෑලි හුවමාරු කරගන්න ගියොත් තවත් පැටලෙයි නේද පැටලෙයි ඔව් 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 එහෙම කරමු එහෙනම් නෝට් එකම ෆුල් නෝට් එකම දාන්න ඔයාලගේ ෆුල් නෝට් එක කාටද දාන්න පුළුවන් ෆුල් නෝට් එක දාන එක තමයි ප්‍රශ්නේ අකුරු කියව ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් නෝට් එක නම් ඔක්කොම තියෙනවා අපි මොනා හරි කරලා අමාරු දෙයක් බලන්න ඕන නෑ මම දාන්නවා නෝට් එක නම් ඔක්කොම තියෙනවා ඔයා txt වයිද එතකොට මම txs ඔව් ආ එතකොට txty අයගේ වෙන්නේ නැතිනේ ඔය මේ ඕක හරියටේ එතකොට මේ sxsy අයට අවුලක් නැද්ද අවුලක් තියෙනවා දැන් මට මං විනාඩියකට කරපු නිසා මට ටීචර්ගේ මුල ටික ඇහුන්නේ නැහැ මම ගාව ළමා සංවර්ධන උනන් නෝට් එක දැන් ඔය කියපු තැනට නිකන් තියෙනවා
අපේ UX UI අයිට නම් ලොකු ප්‍රමාණයක් ඇරිලා දිනා මම මේ කල්පනා කරේ නංගි අපිට දවසක් මිස් වුණාද කියලා කැන්සල් එහෙම වුණා නේ නේ දවස් මිස් වුණාක් මම හැමදාම මෙහෙම කියලා ඒක ඔව් දවස් දෙකයි තිබුණේ වරුවක්වත් නැතුව ගියේ නෑ නේ නෑ 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 මම මේ ඉඳලා තියනවා දැන් අපේ මේ අසංග මල්ලිත් හැමදාම හිටියා මං හිටපු දවස් දෙකේම අපි දෙන්නා සලංගනේ හිටියේ සංග දෙතිය තමයි प्रश्न साक्षा आश्रित क्रियाकारकम ඒකට පස්සේ තියන්නේ ඒකේ අරමුණෝ ඒ ටික ඉවරනාට පස්සේ දෙනා ඉගැන්වීමේ ක්‍රමවේද. ඒ කියන්නේ අර පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් ටියුට් එකටම අදාළව තමයි ඉගැන්වීමේ ක්‍රමවේද අරගෙන තියෙන්නේ. එහෙම තියනවා නේද? ඒකේ තියෙනවා ඒකෙත් මේ අර නිරීක්ෂණ ක්‍රමයේ ශේෂ්ඨ අධ්‍යයනය කිරීම සම්මුඛ සාකච්ඡා එහෙමම ඇවිල්ලා පැවරුම්පත් ව්‍යාපෘති කරුණු වාර්තා කිරීම එහෙමම ඒ අර අර ටියුට් අදාළව කොටස තියෙනවා ඊට පස්සේ අලුත් මාතෘකාවක් තියෙනවා ලොකු මාතෘකාවක් ගණිතය ඉගැන්වීමේදී පාදමික ශ්‍රේණිවල හඳුනාගත් ගණිත කුසලතා 8 ඔව් ඒක තියෙනවා ඔව් මිස් ඒක තියෙනවා හරි ඒකෙදි තියෙනවා ගණිත ඉගැන්වීමේ ක්‍රමවේද කණ්ඩායම් ක්‍රමය කේවල ක්‍රමය නිර්මාණ ඊට පස්සේ තියෙනවා නිර්මාණාත්මක කුසලතා සංවර්ධනය කියලා ආය අලුත් මාතෘකාව අර අරගේ තියෙන අර දෙක විතරයි මිස් ආගම කළා නැද්ද ආගම නෑ ආගම කරලා නෑ ආගම නෑ අපිට කරලා අපිට අපිට ආගම නෑ උනාට 2019 පේපර් එකේ තියෙනවා මේ ආගම ආගම කරලා තියෙනවා මිස් අපිට දෙකක් තෝරගන්න තියෙනවා ඔයාලා ඒ TXTY කට්ටියට ආගම කරලා තියෙන්නේ ඔව් TX කරලා තියෙනවා ඔයාලට ගොඩක් කරලා තියෙනවා ආගම අපිට නෑ අපිට පරිසරයක් අමුණි ටීචර් අපිට ඒක නෑ නෑ බෑ නේ නේද ඒක තමයි මේ ප්ලෑන් එක ආගම කරලා නැහැ අපි. එතනින් පස්සේ ආගම විතරද තියෙන්නේ? ඒ කියන්නේ මේ අර ගණිතය ගැනීමේ ප්‍රශ්නවල ඒ ගණිත කුසලතා 8 ඩ පස්සේ ගණිතය කුසලතා 8 ඩ ගැනීම කිසි ලොකු කොටසක් කරලා නැහැ පොත්. නෑ පොඩ්ඩයි දෙන්නේ. හැබැයි ආගමයි තියෙන්නේ මේකේ. ඒුණාට ආගම විශ්ව ඉගැන්වීමේ ක්‍රම ටික දීලා තියෙනවා. පොඩ්ඩයි තියෙන පිටු භාගයක් වගේ ඉගැන්වීමේ ක්‍රම තියෙනවා මේ ක්‍රම පහක් වගේ දීලා තියෙනවා පොඩි නෝට් එකක් දීලා. මේ වැඩේ හරියන්නේ නැහැ අපිට නෝට් එකක් ගන්නම වෙනවා මේ කෞශල්‍යයක් පරිසරයක් තියෙනවා ටිකක් ඊපස්සේ ගැටලු වලට සමුක් දීලා තියෙනවා පරිසරයටත් අපිට එහෙම ලොකු නෝට් එකක් නෑ අපිට දීලා නැහැ අපිට අර මේ ටියුට් එක දීලා මට දීලා නැහැ අපිට මැඩම් අපිට මේ මිස් එතන ගණිතයේකේ ගණිත ගුරුවරයා මුහුණ දෙන ගැටලුයි සිසුවා මුහුණ දෙන ගැටලුයි කියලා දෙකම කරලා තියෙනවා අපිට එකක්වත් නෑ එහෙම සංකල්ප අතර විතරයි තියෙන්නේ පීච දෙමව්පියන් මුහුණ දෙන ගැටලු ශිෂ්‍යයන් මුහුණ දෙන ගැටලු අපිට දෙමව්පියන් නැහැ අයියෝ කයි දෙමව්පියන් නැහැ ඉතින් මෙහෙම කරමු මේ තව අඩුවා අපිට දුන්නේ නෝට් තුන වෙන වෙනම දාමු දාලා විතර වෙලා අඩුපාඩු හදාගමු නැත්නම් හදන්න බැහැනේ
බෑ බෑ ඔව් ඒක නම් ඇත්ත තමයි අපි TFTY කට්ටියයි එහෙම group තුනම note තුන දාමු ඊට පස්සේ අපි මේ ඒ තුන බලලා අපේ අඩුපාඩු හදාගමු නැත්තම් කවුද දැන් අර කිව්වනේ අපේ මේ කවුද TXTY මිස් කෙනෙක් කිව්වනේ ආ දාන්නම් කියලා එයා හැතර SX එකේ SY එකේ කවුරු හරි කියන්නක දාන්නම් කියලා SY කියන්නේ SS SX SY දෙකම එකයි නේ නේද? හා එකයි නේ. කටනේ ඔව් එහෙනම් ඔයා දාන්න අපේ එක මේ ශ්‍රීමල් නංගි දානවද? ආගම ඉගෙනීම ගණක ගුරුවරයා මට නෝට් එක නම් දාන්න පුළුවන් අක්කේ ඔක්කොම තියෙන හින්දා ඒනට අපේ සෑහෙන් අඩුපාඩු තියෙනව නේද? ඔයාලට හැප සමහරවල් අපිට නෑ මිස්. අඩුපාඩු තිබ්බර කමක් නෑ මිස් එන්න දාන්න. මට අපි අඩුපාඩු හදාගන්න බෑ. ඒක දාන්න එතකොට හරිනේ. එතකොට ටීචර් අපිට නැති එක ඒක බලලා ඉවර වෙලා ඒකෙන් හරි ලියා ගන්න පුළුවන් නේ ඔව් පොඩ්ඩක් ලියා ගන්න දැන් අර ඔයාලා ටී ඔය යූ එකේ කාට හරි කට්ටියකට මුලින් දීලා තියෙන ටික මේ අපිට දීලා නැහැ TFTY එකට දීලා නැහැ අර ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොකක් හරි ඒක අපිට දීලා නැහැ ඒක අපිට දීලා නැහැ එහෙමද ඊට පස්සේ එන්න එහෙමනොත් එතකොට කමක් නැහැනේ දැන් අපිට මේ ෂෙයා කරගන්න පුළුවන් නේද නෝට්ස් තුන නැතනම් අපරාදෙනේ ඔක්කො අඩුපාඩුවක් තියෙනවනේ නේද ස්ටියුට් එකක් දීලත් නැහනේ අපිට අපිට කියන්නේ මේ පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට නේ නේ එහෙම ටියුට් එකක් හම්බුනේ නැහැ මිස් හම්බුනේ නැහැ මිස් SX එක නිකන් පොඩි නිකන් පාඩම් සටහනක් කියන පාඩම් සටහනක් අරන් වෙන විදිහට තමයි ඒ ටියුට් එකේ තමයි තියෙන්නේ ඕ පාඩම් සටහනක් තමයි මේ එකක් හම්බුනේ නැහැ අපිට අන්තිමට පාඩම් සටහනක් ලියලා තියෙනවා අපි එච්චරයි එතනින් අවසන් කළා දේ ඊට පස්සේ අර දැන් අර මොනවාද ගණිතයේ පස්සේ ඕම ඇවිල්ලා නිර්මාණාත්මක කුසලතා සංවර්ධනයේ තියෙනවා චිත්‍ර ඇඳීමේදී ක්‍රීඩා හා సౌందර්ය ලේඛනයේ ශේෂ්ඨ චාරිකා ගොඩ නැගීම කියලා. අපිට ඒව නැහැ මිස්. ඒව නැහැ මිස් අපිට කරලා. අනේ මන්නේ. හැබැයි මෙහෙමයි දැන් ඕක තෝරගන්න හින්දා මැඩම් මේ නෑ එහෙම වෙන්න බෑ නිතින්. අද මිස් හැබැයි නෝට් එක ෂෙයා කරගත්තා. නෝට් එක ෂෙයා කරගත්තොත් අපිට මොනවා හරි කරගන්න පුළුවන්. පොඩි කතා කරලා තියෙනවා. පොඩ්ඩයිනේ තියෙන්නේ නෝට් එක PDF කරලා දාගමු. එතකොට ලේසියි. තමයි. ඒක තමයි ලේසියි එතකොට. නිර්මාණාත්මක කුසලතා සංවර්ධනයේ අපිට කරලා තියෙන ගැටලුයි ඒව ගැටලුස් ගුරුවරයාගේ පැත්තෙන් සිසුන්ගේ පැත්තෙන් උයි ඊට පස්සේ ඒවා විසඳීමට ගත හැකි ක්‍රියාමාර්ගයි. අපිට එහෙම කරලා නැහැ. එහෙම ගැටලු කරලා නැහැ. අපිට කරලා තියෙන ඔය මාතෘකා ටික විතරයි. නිර්මාණාත්මක කුසලතා සංවර්ධනය කියන තැන ඉඳලා චුට්ටක් ඒ ටික කියාගෙන යන බලන්න මාතෘකා ටික නිර්මාණාත්මක කුසලතා සංවර්ධනය එතන තියෙනවා චිත්‍ර ඇඳීමේදී. ඒ කියන්නේ දැන් මේවා මේ කියන්නේ කොහොමද කියලා චිත්‍ර ඇඳීමේදී ක්‍රීඩා හා సౌందර්ය ලේඛනය ශේෂ්ඨ චාරිකා ගොඩ නැගීම. ඔන්න ඔය මේ ටික යටතේ තමයි තියෙන්නේ නිර්මාණ. මිස්ලට ඒක විස්තර දීලා තියෙනවද? පොඩි වාක්‍ය දෙකක් තුනක් වගේ දීලා තියෙනවා එච්චරයි. අපිට කරුණොත් ඒ කියන්නේ කරුණු ටික දීලා තියෙනවා චිත්‍ර ඇඳීම ක්‍රීඩා එච්චරයි දීලා තියෙන්නේ. ඒවට විස්තර නැහැ අපිට මොකොත්. හැබැයි අපිට ගැටලු දීලා තියෙනවා. ඒ ටික තමයි වැදගත්. ගැටලු වල ක්‍රියාමාර්ගයනේ වැදගත් වෙන්නේ ඇප්ලිකේෂන් පැත්තනේ මේ පාර වැඩිපුර ලියන්නේ අපිට. ඒ හින්දා ඒ අනිවාර්යෙන් නෝට් එක ඕනමයි. පොඩ්ඩක් කියව ගන්න. ඒ කියන්නේ ඊට පස්සේ ඒක ගැටලු හතක් දීලා තියෙනවා මිසක් ඒවට විස්තර දීලා නැහැ. ඔතේ ගැටලු හත අපිට විස්තර කරගන්න පුළුවන් නේ මිස්. ඔව් පුළුවන්. ඒ හින්දා නෝට් එක ෂෙයා කරගමු. පුළුවන් තරම් ඉක්මනට නෝට් එක ෂෙයා කරගෙන අඩුපාඩු හදාගමු. හ්ම්. ඊට පස්සේ අපිට දෙවිලා තියෙනවා පාඩම් සැලසුම් ලිවීම. ඒකෙදි දැන් අර අපි මේ බෙදා ගන්න ප්‍රජාන ආවේදන මනෝචාලයක් කියන කොටස් වලට ලියන්නේ ඊට පස්සේ පාඩම් සැලසුම් දීමේදී කොහොමද ප්‍රජාන ශේෂ්ඨයේ අරමුණු හයක් තියෙනවා ඒ හයට කොහොමද ලියන්න ඕනේ දැනුම කියන්නේ මේ මොකක්ද අර තරුවක් එහෙම ඇඳලා තරුවයි රවුමකුයි ඇඳලා ඒ ටික ගයක් ඇඳලා ඒක කරාට පස්සේ ආවේදන ශේෂ්ඨය ඊට පස්සේ මනෝචාලක ශේෂ්ඨය එතනින් ඉවරයි එතකොට වෙලාවට අපි විෂය නිර්දේශය බැලුවේ වෙන තොගයක් අඩු අපි එහෙනම් මේ අපි එහෙම ඒ විදිහට මිස්
मैडम तो छुट्टा क्यूते मैं मेह मगैर उन्हें क्या मैडम पूरी चांस का कराई तो दान ने है इतनी हम चांस देने जीवनी मैडम आपे देने की एक बार देने की मैडम पटांगा दी मैं लेक्चर का किया ना मामा नोट देने और याला हितला लिया ने खेला अनिवार्य देने नोट की इल्ला मैं तो ये मुझे आपे तो होंडा ही करेगे ना आपे करेगा मु PDF කරන්න ग्रुप हेट गुलवाणी අපි මොකද කරන්නේ අපි එක ප්‍රශ්නයක් බලමුද බලමු නේ මිස් බලමු ටීචර් ඔව් මේක 2012 පේපර් එක කියවනේ එතකොට පළවෙනි ප්‍රශ්න දෙන්නේ ප්‍රාථමික පාසල් වල ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ වීමට හා සංවර්ධනය වීමට බලපාන ලද දාර්ශනික අදහස් දාර්ශනිකයන් තුන්දෙනෙකු ඇසුරෙන් විග්‍රහ කරන්න එතකොට අපි මේ අර මුල්ම කොටසනේ ඔය මං හිතන්නේ දැන් ඔයාලත් ඔයාලගේ අදහස් තියෙනවනම් එකතු කරන්න මොනා හරි අදහස් තියෙනවනම් එකතු කරන්න එතකොට මේ අපි මුලින්ම කියන්න ඕනේ නේද අර ප්‍රාථමික අධ්‍යාපනය කියන්නේ මොකක්ද එහෙම කියලා පටන් ගත්තොත් හොඳ වෙයි නේද ඔව් ඔව් කාට හරි එහෙම අදහසක් තියෙනවනම් ඉදිරිපත් කරන්න පුළුවන් අපි දැන් පාසලේ නම් ප්‍රාථමික අධ්‍යාපනය කියන්නේ එක අවස්ථරවල් අවස්ථර වෙනකන්නේ එතකොට පළමු ප්‍රධාන අවධියයි දෙවෙනි ප්‍රධාන අවධියයි කියලා හදන්න. අධ්‍යාපන උපදෙස් දෙන්නේ දැන් මේ ඉස්සරහ. එතකොට පාසලේ ආරම්භ වෙන සංවර්ධනයේ බලපාන්නද දාර්ශනික අදහස් කිව්වහම අපිට අර ප්ලේටෝ පස්වෙනි සියවසේ ප්ලේටෝ මොනවද කිව්වේ කියලා. එතකොට ප්ලේටෝ කියලා තියෙනවා දරුවාගේ මුල් අවුරුදු පහ කාලයේ දුර සංගීතය, රිද්මය, නැටුම්, ක්‍රීඩාවන් කතන්දර කීම වගේ දේවල් වලින් තමයි මේ අධ්‍යාපන මේ හැම දෙයක්ම අධ්‍යාපනයේ තියෙන්න ඕනේ කියලා තමයි ප්ලේටෝ කියලා තියෙන්නේ පස්වෙනි සියවසේ. ඒක ගන්න පුළුවන් කැමති නම් එහෙම නැත්නම් 16 වෙනි සියවසේ කොමිනියස් කියලා තිනවා කුඩා දරුවන්ට වඩාත් සුදුසු මව් භාෂාවෙන් ඉගෙන ගැනීම වේ. විධිමත් ආකාරයට ඉගෙනීමට පෙර ඉන්ද්‍රියන් හා බැඳුණු අත්දැකීම් ලබා දී යුතුයි කියලා තමයි කොමිනියස් ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ මේ කාලෙදී ප්‍රජානන කුසලතා විතරක්ම වර්ධනය කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා තමයි කොමිනියස් ප්‍රකාශ කරන්නේ. තව එලට ඒ වගේ අදහස් තියෙනවා. ගියාදකෝද ලොකු ගියාදකෝ හදයිද? මිච්ච කාගේ හරි මයික් එක මියුට් කරා නම් හොඳයිනේ. ඔව් මම මියුට් කරා යාලගේ මයික්. සාමාන්‍යයෙන් නිකම් ප්‍රාථමික අධ්‍යාපනයේ අපේ වචනින් පොඩ්ඩක් හඳුන්වලා හිටියොත් ඒ කියන්නේ දරුවෙක්ගේ මූලිකම කියන අධ්‍යාපනයේ අඩි තාලම මේ ප්‍රාථමික අධ්‍යාපනයයි කියලා අර ඒ ඉස්සෙල්ලම නෝට් එකටම නොයා සාමාන්‍ය වැකීකින් අපේ දේ චුට්ටක් කියලා හිටියොත් හොඳයි තමයි නේද? ඕ ඒ ඊට පස්සේ ඕනනම් උපුටක් ගැනීමක් දාන්න පුළුවන් අපිට අපි කියන එක සනාථ කරන්න.
උපුටා ගැනීමක් විදිහට ඔය මේ මේ රූසෝගේ හරි එහෙම එහෙම එකක් දාලා ඊට පස්සේ දැන් අහලා තියෙන මොනිකොම අතේ ගන්න මේ ප්‍රාථමික අපේ සාමාන්‍ය දරුවෙගේ මූල මිස්සෝ පැහැදිලි නෑනේ ඇහෙන්නේ නෑ නේද මිස්ස කැඩි කැඩි තමයි අපිට ඇහෙන්නේ ඇහෙන්නේ නේද ඔව් අර මිස් කියෝවාගේ අපි අර මේ ප්‍රාථමික ශ්‍රේණි වලට අර ඒ කියෝවාගේ මුලින්ම හඳුන්වා දීමක් දැම්මා නම් හොඳයි ඔයාලගේ අදහස මොකද එහෙම හොඳයි මිස් මොකද මේක ලබුණු හතක ප්‍රශ්නයක් නේ ඔව් सामान्य वचने दार्शनिक दार्शनिक අපිට ඊට පස්සේ වුණා කියන්න පුළුවන් දැන් අර දාර්ශනිකයෝ තුන්දෙනෙක්නේ දැන් රූසෝ 17 වෙනි සිවසේදී රූසෝ කියලා තියෙනවා ශිෂ්‍යින්ගේ විමුක්ති දායකයා කියලා. ඒ කියන්නේ මොහු ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය හඳුන්ලා දීලා තියෙන රූසෝ කියලා තියෙනවා. ඔහු ස්වභාව ධර්මවාදී කියලා තියෙනවා. එතකොට අර පරිසරය මගින් ඉගෙනීම අපේක්ෂා කරනවා කියලා තියෙනවා. ඒ කොටස TY ටීචර්ස් වලට තියෙනවද? අපිට තියෙන ඊට වඩා වෙනස් විදියට මිස් අපිට එතනදී දීලා තියෙනවා හැබැයි පොඩි කොටසක් ගුරුවරුන්ට සහකම්පණය සහ ශිෂ්‍යයාට සුරක්ෂිත බවක් ඇති කිරීමේ මානසිකත්වයක් තිබිය යුතුයි කියලා කියා කියලා තියෙනවා කියලා. ඒක තියෙනවා අපේක්ෂා කරන එක තමයි ඒ තියෙන්නේ අර සහකම්පණය. එතකොට විශ්වාසවන්ත බව ශිෂ්‍යයාට සුරක්ෂිත හැඟීමක් ඇති. මම හිතන්නේ මේ මුල හරියේ අපිට නෝට් එක අඩුයි. මුලම පටිකේ අපිට නෝට් එකක් දෙලා දීලා කපිල සර් මිස් කපිල සර්ගේ නෝට් එකක් තියෙනවනේ දිගට රූසෝ ගැන අපිට ඉතින් ඒකෙන් කරුණු ගන්න පුළුවන්. ඕ ඒ කියන්නේ රූසෝ මං හිතන්නේ මේ රූසෝ ගුරුවරයෙක් සුභ ධර්මවාදීන්නේ තමයි නේද ඔය කියලා තියෙන්නේ. සුභ ධර්මවාදී න්‍යාය කියන එක සම්පූර්ණ රූසෝ ගැන ඒකේ ලොකු ටිකක් සෑහෙන නෝට් එකක් තියෙනවනේ ඒක ගන්න පුළුවන්. මේකේ අපි මේ දාර්ශනික අදහස් ලොකුවට විස්තර කරන්න ඕනේද ඒ තුන ලියලා ඊට පස්සේ අපිට හිතන දේ ලියන එකද වෙන්න ඕනේ? ඒ තුන අතරින් අපි විග්‍රහ කරන එක ප්‍රාථමික අධ්‍යාපනය නෙමෙයිද වෙන්න ඕනේ? ඔව් ඒක තමයි. දැන් මේක නම් කෙලින්ම ගන්න වෙන්නේ දාර්ශනික අදහස් නේද? එතකොට ඒව ලොකුවට විග්‍රහ කරන්න. තුන් දෙනෙක් ඇසරෙන් කියවහම මේ තුන් දෙනෙක් ගැනම මේ ටිකක් මේ පොලේ භාගයක් විතර වගේ වෙන්න ලියන්න වෙයි නේද? එතකොට තුන් දෙනාගෙන මේ කියන්නේ තුන් දෙනාගේ අදහස් දාලා අපේ විග්‍රහය තමයි දාන්නේ. විග්‍රහය කරන්න ඕනේ. අපේ විග්‍රහය නේද කරන්න වෙන්නේ. ඔව් ඔව් ඔව්. අපේ විග්‍රහය කරන්න ඕනේ ඒක නේද? ඒක. ඒ තුන් දෙනාගේ අදහස් දාලා අපි විග්‍රහ කරා නම් හරි. ඒ කියන්නේ මේක හිතෙනවා ප්‍රජා අර අපිට ළමා සංවර්ධනයේදී අර ප්‍රජානන සංවර්ධනයේ මානසික සංවර්ධන සමාජීය සංවර්ධනයේ කියලා තියෙනවානේ. ඒ ඒ තුනට අනුව න්‍යායන් තුන අරගෙන आरंभ
प्राथमिक अपने मातृका प्राथमिक अध्यापन आरंभ हा विकाष्टने अनिवार्य अरे प्राथमिक अरे क्यूव तुंदना आरंभ लिया मोने को අර සංවර්ධනයේ විදිහට තමයි කියන්න ඕනේ. ඔව් සංවර්ධනයේ තියෙන දේට තමයි දෙන්න ඕනේ නේද? නැත්නම් මැඬනොත් කිව්වේ අහලා තියෙන දේට උත්තරේ දෙන්න හැම එකම ලියන්න එපා කියලා. ඔව්. සංවර්ධනයට කියනකොට වර්තමාන තත්ත්වයක් පිටකට ගන්න වෙනවද? ආරම්භ විමහ සංවර්ධනයේ වීමට කියන්නේ නේද? මිස් මේක ඔව් තියරි එක ඉස්සර වෙලා මහන් එතකොට අපි දාර්ශනිකයේ තුන්දෙනෙක්ගේ අතරින් ඒ දේ අපේ වචන වලින් විග්‍රහ කිරීමක් නේද බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ අපි ඒ දාර්ශන විස්තර තුන ලියලා ඒ ආරම්භයේ පටන් ගන්න හැම ඊට පස්සේ සංවර්ධනය උනේ මෙහෙමයි කියලා අර මාරියා මොන්ටිසෝරිගේ අපිට ලියන්න පුළුවන් වෙයි සරේ සරේ ඒක අන්න කන්නඩින් යටද දාන්න අතට කියලා උඩට එහෙම යන්න එපා කියලා අපිට මේ මොනවාද එතන හැබැයි අර මරියා මොන්ටිසෝරිගේ ඒ කොටස් එහෙම ලියනවා නම් අපිට ඊට එහාට තව ලියන්න වෙයි නේද ඒ කියන්නේ තව ඉදිරියට ඒ කියන්නේ දැන් ඔතන දැන් ඔය අන්නතර අධ්‍යාපනය ගැන කියන්නේ ඔව් ඒක තමයි පස්වෙනි සීවස්සේ ප්ලේටෝ ප්ලේටෝගේ පටන් ගත්තාම 16 වෙනි සීවස්සට එනවා කොමිනියස්. එයා මොනවද කියලා තියෙන්නේ? 17 වෙනි සීවස්සට කොහොමද? එතකොට ඉතින් අර ඔක්කොම ලියන්න ගියාම අර දාර්ශනිකය 3 දෙනෙක්ට වඩා ලියවෙනවා හැබැයි. මිස් මෙහෙම මේ දැන් 3 දෙනෙක් ගැන ලියන්න කිය 3 දෙනෙක් ඇසුරෙන් ලියන්න කියන තියෙන්නේ. එතකොට මිස් එක්කෙනෙක්ට ලකුණු එක දාර්ශනිකයෙක්ට අපිට ලකුණු හම්බ වෙන්නේ ලකුණු දෙකක් වගේනේ. දෙකයි දෙකයි ගාණක් වගේනේ. එතකොට මිස් මේ දීලා තියෙන නෝට් එකේ මැඩම් දීලා තියෙන නෝට් එකේ රූසෝ ගැන හැඳින් රූසෝ නම් ගත්තේ රූසෝ ගැන හැඳින්වීමක් කරන අපෙන් අතිනුත් තව ටිකක් දානලා ලිව්වොත් මාදිද පිටු භාගික විතර ප්‍රමාණයක් අන්න එහෙම ඇති වෙනා මොකද මැඩම් කිව්වා මතකද මේ මහා ලොකුවට ඒ ලෙවල් වගේ වැල්වට ආරන් ලියන්න එපා කියලා දැන් මිස් දැන් මෙතන රූසෝ කියන ස්වභාව ධර්මවාදී කියලා කියනවා එතකොට එයා කියන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය නම් අපි තාත්තෙන් දාලා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය කියන්නේ මොකන්ද කියලා තව චුට්ටක් අපි අතිනුත් දාලා ලිව්වනම් එක්කෙනෙක්ට ලකුණු දැන් ලකුණු හතක් කියන්නේ සමස්තයේ එක එක දාර්ශනිකයෙක් ලකුණු හතම නෙමෙයිනේ එතකොට එක්කෙනෙක්ට ලකුණු දෙකම ආරක විතර පිටුභාගයක් දෙකක් විතර වගේ තමයි මේ පිටුභාගයක් විතර ලිව්වනම් ඇති වෙයි කියලා මටත් හිතෙන්නේ අනික මේ අපිට සමාජ විද්‍යාව අපේ මේ ගලගම සරුවත් කිව්ව මතකද ඔයාලා මේ ප්‍රශ්නයක් තුන් දිනෙක ගැන හරි හතරක් හරි ඇහුවොත් එහෙම දැන් කරුණු හතර ලියලා නිකන් ඉන්න කිව්වා ඒ කියන්නේ කේටි ප්‍රශ්න වගේ හින්දා ඊට වැඩිය වැල් වට අරන් ලියන්න එපා කෝ උපරිම පිටුවක වගේ උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ කෝ විද්‍යාර්ථීන් හින්දා අන්න එහෙම කතාවක් කිව්ව මට යන්තම් මතකයක් තිබුණා දැන් අපි දැරසෙන්නේ හතරකම ප්‍රශ්නයකුයි ලකුණු 8ක ප්‍රශ්නයකුයි වේයිද නැත් ලකුණු 10 ප්‍රශ්නයක් වේයිද ඒක ගැන හරියට කියන්න බෑ නේද ප්‍රශ්න දෙකයි ලියන්නෙ තියෙන්නේ නේද අපිට ඒ අනුව මේ උත්තරේ සංවර්ධනය කරන්න වෙනවා එහෙම වුත් ප්ලේටෝ රූසෝ සහ කවුද මේ ජෝන් ඩුවි හරි ඒ වගේ කවුරුහරි තුන් දෙනෙක් ගැන විතරක් විස්තර කරා නම් දැන් අහන්නේ තුන් දෙනෙක් නිසා ඒ තුන් දෙනා ගැන මේ ලකුණු එන්නේ මේ ක්‍රමයට වගේ චුට්ටක් හිතන්න පුළුවන් ඒ මොකද දැන් අර සිංහල හරි අපි තව වෙන විෂයක් කරපුවාම ඒකට 30යි මේකට 30යි 60යි ජෙම් කොටසට 40යි නේ නේද ලකුණු එහෙමනේ ඔව් ජෙම් කොටසට අනිවාර්යෙන් 40ක් යනවානේ මේ යනවානේ මේකට ලකුණු දෙන්න නම් මේ ක්‍රමයට තමයි ඉතින් එක ප්‍රශ්නයකට 10ක් දීලා අනිකට 5ක් දෙන්න නෑනේ 15 දෙකක් තමයි එතකොට එන්නේ මේ තාස් දෙලා කියන්නේ නම් එහෙමයි පේපර් වල එතකොට ලකුණු 7ක ප්‍රශ්නකට සාමාන්‍යයෙන් කොච්චර විතර ලියන්න ඕනේ කියලා අදහසක් තියෙනවද පිටු දෙකම ආරක් තුනක් වගේ ඔව් පිටු දෙකම ආරක්කත් ලියන්නන පිටු දෙකක්වත් අපල ලියන්න වෙනවා පිටු කියන්නේ පැතිත් එක්ක පිටු දෙකක් පැති හතරක් ඔව් පැති හතරක් කොළ හත් පිටු හතරක් කොළ දෙකක් ඔව් ඒත් හරි දැන් මිස් අපි ජෝන් ඩුවි වගේ ගත්තොත් ඉතින් අපිට ටිකක් වැඩිපුර ලියන්න පුළුවන් ජෝන් ඩුවි ගැන අර කියන අපි මෙතන නැති නෝට් එකේ අපි දන්න දේවලුත් එකහු කරලා එහෙම ලිව්වොත් ඔව් එහෙම ලියන්නත් පුළුවන් හැබැයි යා නෝට් එකේ දීලා නැහැ නේද ජෝන් ඩුවි ගැන යා නෝට් එකෙන් බලාපොරොත්තු වුණොත්
इंद्रिय चालक अद्दी हिम इंद्रिय चालक अद्दी मगिन अभी ඊට පස්සේ දැන් කියන්නේ දැන් ඔහම දැන් තුන්දෙනෙක් ගැන ලියලා අපිට ඊට පස්සේ අර සංවර්ධනය වෙන්න පොදු වේ ගත්තොත් එහෙම අපිට යන්න පුළුවන් මේ අර පොදු කාරණාව පස්සනේ සියවසේ ඉඳන් 19 වෙනි සියවස වෙනකම්ම මේ හැමෝම පෙන්නලා දෙන්නේ කුසලතා පාදක ඉගෙනුමක් අවශ්‍යයි කියලා කුසලතා පාදක ඉගෙනුමක් අවශ්‍යයි කියලා ඊට පස්සේ තමයි අර මරියා මොන්ටිසෝරි කොටස එන්නේ එතනින් පස්සේ සංවර්ධනය වෙන හැටි පොඩ්ඩක් අපේ විදිහට විග්‍රහ කරා නම් හොඳයි කියලායි මට හිතෙන්නේ ඒ ටික එහෙම එකතු කරලා මම හිතන්නේ මේ විදිහට නේද ඒ කියන්නේ අර දැන් අපිට අහන්නේ සංවර්ධන වීමට බලපාන සංවර්ධනය උනේ කොහොමද කියලානේ එතකොට අපි මුලින්ම කියනවා දැන් ඔන්න පස්වෙනි සියවසේ ඉඳන් 19 වෙනි සියවසේ ඉඳන් වෙනකන් කැමති දාර්ශනිකය තුන්දෙනෙක් අරගෙන ඒ තුන්දෙනා ගැන පොඩ්ඩක් මෙයාලා කියපු දේවල් ටික අරගෙන ඒ ටික විස්තර කරනවා විස්තර කරලා කියනවා මේ 19 වෙනි සියවස වෙනකන් හැමෝම පෙන්ලා දුන්නේ කුසලතා පාදක ඉගෙනුමක් ඊට පස්සේ මරියා මොන්ටිසෝරි පටන් ගන්නවා එතනින් තමයි ඉන්ද්‍රිය චාලක කුසලතා අවශ්‍ය වෙනවයි කියලා මේ ඉන්ද්‍රිය චාලක කුසලතා වැඩගත් වෙනවයි කියලා කියන්නේ එහාගින් පස්සේ නේ නේද අර මේ ක්‍රීඩා උපකරණ තමයි දැන් ඉන්ද්‍රිය චාලක කුසලතා අවශ්‍ය බව මෙතන ඉදිරිපත් කරනවට වඩා දාර්ශනික අදහස් තුනේ මේක විචාරණේ විග්‍රහ කරන්න ඕනේ අපි මේ සංවර්ධනයේ වෙච්ච විදිය නේද ලියන්න වෙන්නේ අවශ්‍ය වෙනවා මමත් හිතුවේ එහෙමයි සංවර්ධනයේ වෙන විදිය මම හිතන්නේ මිස්ගේ අදහස කියලා මම හිතන්නේත් එහෙම ඔව් ඊට පස්සේ දැන් ඔන්න යා ඊට පස්සේ අර මේ මට මතකයි අර ඒක අර තිබ්බ අර මේ එයා හඳුන්ලා දෙනවා අර ළමයි කට්ටියක් වරගෙන අර මේ බුද්ධිමත් මඩු ළමයි වරගෙන අර දීද දී දේවල් දීලා ක්‍රීඩා උපකරණ එහෙම දීලා අත්දා බැලින් කරලා ඔව් එයා හොයාගත්තේ इंद्रिय चालक इंद्रिय चालक कुशलता वर्धने इकमें मोंटिसोरी क्रमे अंदुन मोंटिसोरी क्रमे क्रीडा ඔව් අපි ගන්නවා ඉස්කෝලේ ඔව් දලුහා කැට එතකොට මේ ඒ කොටසත් අපිට එකතු කරන්න පුළුවන්ද සංවර්ධනයේ වෙච්ච තැනට හින්දා අපි ඒ චුට්ට ලියන එක හොඳයි මිස් මොකද මාරියා මොන්ටිසෝරි ගෙන් වෙනමම පැත්තක් සංවර්ධනය වුණානේ ඔව් එතකොට ඒකෙන් තමයි අර 19 වෙනින් පස්සේ තමයි කියන්නේ 19 වෙනි සියවසෙන් පස්සේ තමයි ක්‍රමවත් විදිහට ප්‍රාථමික අධ්‍යාපනයේ විෂයමාලාවක් හඳුන්ලා දීලා තියෙනවා අබැයි අපි අතන මේ අර තුන් දෙනාගෙන් බේස් එක ආවා කියන එක අපිට කියන්න වෙයි නේද? ඒගොල්ලන්ගේ බලපෑමෙන් ආවා කියන බලපෑම ඕනේ. ඔව් ඒක තමයි. එතන වැඩිපුරම ලියන්න පුළුවන් තුන් දෙනෙක්ව ගත්තනම් හරි ඔය ප්ලේටෝ, රූසෝ, ජෝන් ඩ වී හරි ක්‍රිස්ටලෝසි හරි අහන්නේ එයාලගේ මේ අදහසත් උනේ දාර්ශනික අදහසත් කියලා ඒ අදහස චුට්ටක් විස්තර කරලා මේ කොටස ලියුවා නම් හරි වෙයි නේද? ලකුණු හතක් හම්බෙනවනේ. ටිකක් විස්තර කරන්නත් ඕනේ. අනිත් ටීචර්ස්ලාට මොකද තියෙන අදහස? පෞෂලෙන් ඔව් මේ මගේ ගාතියේ මම අධ්‍යාපනික අදහස් කියන කොටසක් මම හිතන්න මේකෙමුත් මේ අවශ්‍ය කරුණු ගන්න පුළුවන් මේ උත්තරේට. ඒ කියන්නේ මම ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ වීමට සම්බන්ධණයට බලපෑම් දාන්නේ අදහස් කිව්වහම මේ එයාගේ අධ්‍යාපනික අදහස් කියලා කොටසක් තියෙනවා. අපිට ඒකෙලොත් මොනවා හරි ටිකක් ගන්න පුළුවන් ඒ කියලා මට හිතෙනවා මං කියව ගන්න දාන්න අවශ්‍ය නම් ගන්න පුළුවන්. හා ඔයා මාතෘකාවත් එක්ක දාන්න මිස අපිට පළවෙනි ප්‍රශ්නෙට කියලා. හරි මම මේකට දාන්නම් එයාගේ නමත් තියෙනවා. හරි මං දාන්නම් එහෙම. හරි හරි ඒක දාන්න. අම්මා මේ කෞෂල මිස් මොකටද දාන්න ඕනි මේක මේ අර ඔයා ප්‍රයිමරි এডুকেෂන් එකට දාන්න කොට ටෙලිග්‍රෑම් එකේ ප්‍රයිමරි এডুকেෂන් අපේ ගෲප් එකට දාන්නකෝ ඒතර හැමෝටම බලන්න පුළුවන් හරි හරි මම දාන්න මේ තව කාට හරි මොනා හරි ඒ ගැන අදහසක් තියෙනවද නැත්නම් අපි ඊළඟ එක බලමුද ටීචර් එතනදී එන්නේ මේ දැන් මේ ප්‍රශ්නේ එක බලනකොට
ආරම් අධ්‍යාප ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ වීමට හා සංවර්ධන වීමට බලපාන ලද දාර්ශනික අදහස් දාර්ශනිකින් තුන් දෙනෙක් ඇසුරින් විග්‍රහ කරන්න. එතකොට දාර්ශනික අදහස් කියන්නේ අපිට ප්ලේටෝ, රූසෝ, කොමිනියස්, පෙස්ටලෝසි, ජෝන් ඩුවි. ඒ කට්ටියනේ. ඊට පස්සේ තමයි එන්නේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා විශේෂ ක්‍රමවේදය කියන මාතෘකාව අරගෙන තමයි මොන්ටිසෝරි ක්‍රමවේදය ඉදිරිපත් කරන්නේ. මේ නිසා මම හිතනවා මම දැනෙම වැරදි වෙන්නත් පුළුවන්. මට හිතෙනවා අර මොන්ටිසෝරි විශේෂ ක්‍රමවේදයට එන එක ප්‍රශ්නෙන් පිට යෑමක්ද කියන එක. අපිට දීලා තියෙන නෝට් එකේ විදිහට ඒ කියන්නේ ඔක්කොම අල්ලගෙන දැන් ওই විදිහට ගිහිල්ලා ඒ කියන්නේ පොදුවේ තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ අර පස්වෙනි සියවසේ ඉන්න 19 වෙනි සියවස වෙනකන් කුසලතා පාදක ඉගෙනමක් තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අර මරියම් මොන්ටිසෝරිට එලා තියෙන්නේ. හැබැයි ওই වගේ කියන මාතෘකාවක් නම් දීලා අපිට වෙනම කියලා කතා කරන්න නැහැ. ආත්මික අධ්‍යාපනයේ විකාශනයට තමයි මේ සේ ටිකත් අයිති වෙලා තියෙන්නේ මරියා මොන්ටිසෝරි අපිට දීලා තියෙන විදිහට. ඕ. ඒ මිස්ටර් මාතෘකාවට කියන්නේ කියන්නේ 18 වන සියවසේ මරියා මොන්ටිසෝරි කියලා නේද මාතෘකාව දීලා තින්නේ. ටීචර්ලට එහෙම නේද? 19 වන සියවසේ මුල් කාලේ මරියා මොන්ටිසෝරි. අර අනිත් මිස්ටර් මොකක්ද දීලා තියෙන්නේ විශේෂ ක්‍රමවේද කියලා මෙච්චර ළඟ ඉඳලා තිසරා ඉඳලා එක ගන්න. දැන් මුලින් මිස්ටර් කෙනෙක් කිව්වේ මොකද ක්‍රමවේද විශේෂ ක්‍රමවේද වෙන කවුරු හරි යාළුවෙක් එක්ක ගිහිල්ලා ගෙට් කරනවා කියලා. 19 වන සියවසේ අග භාගයේදී කියලා තමයි මම නම් ලියලා තියෙන්නේ ටීචර්. එතන ඒකේ මාතෘකාවට මම දාලා තියෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා විශේෂ ක්‍රමවේදය. මම නෝට් එක එහෙම එකක් නම් අපිට නෑ. අපි අර දාර්ශනික ගැන කියලා ලියලා අන්ට පස්සේ ලියලා තියෙනවා ඉහත සියල්ලම දාර්ශනික මතවාදයන් වේ. ඉන්ද්‍රිය චාලක ක්‍රියා හා මානසික සහකම්පන යන දෙකටසම මේ ගැන මොවුන් අදහස් ප්‍රකාශ කළහ කියලා තමයි අපිට මරියා මොන්ටිසෝරි කියලා ධවන අරකේම අර මේ සංවර්ධනය වෙච්ච විදිහට තමයි එයා දීලා තියෙන්නේ මරියා මොන්ටිසෝරිකෙන් පස්සේ මහත්මා ගාන්ධි ගැන කියලා තියෙන 1900 ගණන් වල කියලා. ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භය සහ විකාශය. එතකොට ඒකේ පළවෙනි තියෙන්නේ රූසෝ ගැන එනවා. සෝරි ප්ලේටෝ. පිළිවෙලට කියනකෝ ඔයාලට මුලින්ම ඉන්නේ රූසෝද? ප්ලේටෝ. හතරවෙනි සියවසේ ප්ලේටෝ. අපිට තියෙන්නේ පස්වෙනි සියවසේ ප්ලේටෝ. පස්වෙනි සියවසේනේ අපිට දුන්නේ. ඔයාලා හතරවෙනි සියවසේද දෙන්නේ? අපිට පස්වෙනි සියවසේ පහ. අපිට නම් පස්වෙනි සියවසේ. ඒ විදිහට පහ තියෙන යන්න නැහැ. අපිට පහ. ඔයාලට හතරද? පහ. මං නිකන් කිව්වේ ඇත්තට එහෙමද දන්නේ නැහැ. හතරවෙනි සියවස අගද දන්නේ නැහැ. මිස් හතර පහ සියවස හතර මැදදී කියලා කිව්වා නරකද? මේ පොතක තියෙනවා පස්වන සියවසේ කියලා. ඕපන් යුනිවර්සිටි පොතේ තියෙනවා පස්වන සියවසේ කියලා. එහෙනම් පස්වන සියවස ගම්මු නේද? එහෙමද? අනේ නන්දා. ඔව්. එහෙම ලියනෝ මේ කෞෂියක් අගමුල ලියන්න යන්න එපා. පස්වන සියවසේ මුල කියලා එහෙම එහෙම ලියවුවොත් එතකොට පස්වන සියවසේදී පමණ කියලා. ඔව්. අපිට දීලා තියෙන්නේ මේ හතරවන සියවසේදී පමණ කියලා. නැතුව හතරවන සියවසේදී කියලා යා හරියටම කියලා නැහැ. ඔව්. එහෙනම් පහටත් අයිති වෙන්න පුළුවන් නේ. ඔව්. තේක ගෲප් එකකට විතරද පහ හතර දීලා තියෙන්නේ? සියවසේදී පමණ කියලා දීලා තියෙන්නේ.
හරි ඊට පස්සේ කවුද ඉන්නේ කියනකෝ ප්ලේටෝට පස්සේ අපි ඒක මේ 5ද 4ද කියලා චුට්ටක් බලමු නෝට්ස් තියන අය පොඩ්ඩක් අපි බලමු ඊට පස්සේ අපිට ප්ලේටෝව කතා කරුණා මොනවාද ඒ වෙනත් සබ්ජෙක්ට්ස් වල අපි ඒක හරියටම බලමු ටූසෝ ඊට පස්සේ කවුද කොමිනියස් කොමිනියස් එයාගේ සියවස 16 හරි හරි ඊට පස්සේ 17 වෙන ටූසෝ ටූසෝ 17 ඊට පස්සේ ෆෙස්ටලෝසි 18 ඊට පස්සේ ජෝන් ඩුවි 19 ජෝන් ඩුවි 19 ලොකු එකක් නෑ 19 රූල් කාලේ ඒකේ තියෙන්නේ ජෝන් ඩුවිගේ වාක්‍ය විතරයි ප්‍රාථමික ශ්‍රේණි වල දරුවන් මනාව ඉගෙන ගන්න ඉන්ද්‍රිය චාලක අධ්‍යක්ෂින් මගිනි එච්චරයි හරියට හරි අපිට තියෙන දෙච්චරයි මිස් ඉන්ද්‍රිය චාලක වල දෙය කියලා වාක්‍ය අවසාන වෙලා තියෙනවා මගිනි මොකද්ද මොකද්ද 19 වෙනි සියවසේදී ජෝන් ඩුවි ඉන්ද්‍රිය අධ්‍යක්ෂින් ලබා දුන්නොත් දරුවා හොඳින් ඉගෙන ගන්නා බව ප්‍රකාශ කරන ලදී මේ සියල දාර්ශනික ඉගැන්වීම්වලට සලකනු ලැබේ කියලා අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අර ඊට පස්සේ අපි චුට්ටක් ඉන්ද්‍රිය ශාලක අධ්‍යක්ෂීන් ගැන අපි ලියන්න වෙයි වගේ නේද? මේ කරුණ වලට අමතරව ප්‍රී බෙල් ගැනත් තියලා තියෙනවා. අපිට මේ මේ කාලයේදීම ප්‍රකාශ කර ඇත්තේ දරුවෙකුට මේ කාලයේදී ක්‍රීඩාව අත්‍යවශ්‍යයි යනුවෙන්නි. ඔහු දරුවෙකුගේ වර්ධනයට අවශ්‍ය ක්‍රීඩා වර්ග කර තිබේ. විනෝදයේ සඳහා ක්‍රීඩා කිරීම නිර්මාණාත්මක හැකියාව සඳහා කරන ක්‍රීඩා මනසින් කරනු ලබන ක්‍රීඩා මනෝමය ක්‍රීඩා සින්දු ආශ්‍රයෙන් කරන ක්‍රීඩා කණ්ඩායම් ලෙස කරන ක්‍රීඩා කියලා ඊට පස්සේ තමයි දීලා තින්නේ මීට පසු කාලීනව 18 වෙනි සියවසේදී පමණ මරියා මොන්ඩිසෝරි කියලා ඒ ටික 18 වෙනි සියවසින් ඔව් ඒ අපිට දීලා තියෙන්නේ මිස් 19 වෙනි සියවස අගභාගය කියලා අපිට 19 වෙනි සියවස මොක කාලේ මරියා මොන්ඩිසෝරි අපිට 19 ඔව් 19 වෙනි සියවස 18 දැන් 18යි 19යි මුල් කාලේ ඉනන් ඕන් ටිකක් ළඟ ළඟ යනවා 19 වෙනි සියවස අගභාගය කියලා තියෙන්නේ ඒක නම් ඈත වැඩි ඒක තමයි 18 අග මුල් 19 මුල වගේ නම් හිතුව හැකි TXT වයි තව කෙනෙක් චුට්ටක් බලන්නකෝ මගේ තියෙන්නේ 19 වෙනි සියවස අගභාගය अगबागे දැයිවත් හොයන්න වෙයි දැන් දැන් ඒවා හොයන්නද අපි මේ සියවස් ඇතුළ ලියන්න තියෙන්නේ මට නම් හිතෙන්නේ එතකොට විකාශය ලියන්න අමාරු නේද එතකොට මේ කාලේද කියලා කියන්න ඕනේ නේද දැන් ඒ ගලා යාමක් තියෙන්න නම් අපි එහෙම ලියන්න වෙයි නේද අපි දැන් කොහොමද ඔෂ දාන්න වෙයි නේද ඔව් පස්සනේ සියවසේදී නම් ස්ථීරය විතරක් ලියමු කොමිනිය ෂුවර් නේ අන්නේ වගේ හෙලෝ මිස් ඕ මිස් මිස් මම නම් හිතන්නේ දැන් එක එක කෙනාට දීලා තියෙන එක එක සියවස වලනේ අපි දාර්ශනික විතරක් ලියමුද්ද ලිව්වොත් වැරදි වෙයිද එතකොට ගලා යාමක් නෑ නේද විකාශනයක් නෑ නේ මිස් මෙහෙම ලිව්වොත් දාර්ශනික කොහොමද ඉන්න අතුරු කියලා කිව්වොත් එහෙම මැඩම් හිතයි අපි දන්නේ නැහැ කියලා. මේක මෙතන විකාශනය තමයි ඉන්නේ. සරි පස්සන සියවසේ සිට 19 සියවන සියවස දක්වා මේ අධ්‍යාපනයේ අර විකාශනය ගත් කල කියලා මේ ඊට පස්සේ අපි මේගොල්ලෝ ගැන ලිව්වොත් ගැටරුවක් වෙයිද? මේක මෙතන විකාශනයක් අහන්නේ නැණි ප්‍රශ්නෙට අදාළ බැලුවකින් ආරම්භ වීමට හා සංවර්ධන වීමට බලපාන දෙන දාර්ශනික අදහස්. විකාශනය කියන්නේ ඒක තමයි නේද මස්? එතකොට මිස් මේ ආමේ ප්‍රාථමික පාසල් මේ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනයක් අවශ්‍ය වුණේ මොන වගේ පද මේ පසුබිමක් යටතේද වගේ එහෙම නෝට් එකක් නැහැ අපිට නේද? කියන්නේ ඒ කාලේ මෙහෙම එහෙම අවශ්‍යතාවයක් ආවේ කොයි වගේද එහෙම නෝට් එකක් නැහෙනේ නේද නැහනේ
පොතක්වත් නැහැ නේ එහෙම හොයාගන්න මේ විදිහ. අමතර පොත්. ඔව්. ශිනංගි මම පොතක් මට මේ දැන් හම්බුණා. ඔය ජෝන් බිවි 1859 1952 කාලේ තමයි ඉඳලා තියෙන්නේ. කියන්නේ 1859යි 1859 1952. එතකොට අපිට එයාව ගන්න පුළුවන් නේද? 19 සියවසට. ඔව්. මේ මේකේ අධ්‍යාපනයේ දාර්ශනික දාර්ශනික පදනම කියලා මේ පොතක් හම්බ වුණා. ඒකේ මාරියා මොන්ටිසෝරිත් මේ එයාගේ දර්ශනයක් විදිහට තමයි aran තියෙන්නේ. එයා ඒ කියන්නේ කාගේ දර්ශනයක් විදිහටද? මාරියා මොන්ටිසෝරි. මම ඔයාට නංගි දාන්නම්. ඔයා පොඩ්ඩක් ගෲප් එකට ඒක PDF කරලා දාන්න. මම ඒ විස්තර ටික එවන්නම්. හා 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 හා. 1870 1952 කාලේ තමයි මාරියා මොන්ටිසෝරි. ඒක නංගි විස්තර ගොඩාක් තියෙනවා. පෙස්ටලොසි ගැන නම් නෑ. ප්ලේටෝයි ඌසෝයි මහත්මා ගාන්ධි ජෝන් ඩිවි මාරියා මොන්ටිසෝරි ඒ කට්ටියගේම දර්ශනය ගැන තියෙන ලොකු විස්තර ටිකක් තියෙන්නේ. ඔයාට ඉවන්නම් ඔයා ඒක බලන්න දාන්නකෝ කට්ටියට. ඔව් එතකොට කට්ටියට ඒක කියව ගන්න පුළුවන් වෙන්නේ නේද? ඔව් මිස් අපිට අවශ්‍ය කරුණු අපි ඒකෙන් අවශ්‍ය කරුණු ටික ගන්න පුළුවන්. ඒ හැම එකේම තියෙනවා මේ ඒ දර්ශන ශ්‍රී ලංකාවට අදාළ කරගන්න කොහොමද? ඔන්න ඉස්සර ටිකක් තියෙනවා මං ඉවන්නම් ඔයාට. මිස් අනේ එක්ස්කියුස් මී. එතකොට අපි යාව ගන්නෙ දාර්ශනිකයේ කෘතියටද? මොකද අපිට අපිට පැහැදිලිම මැඩම් දීලා තියෙනවා ඉහත සියල්ලම දාර්ශනික මතවාදයන් මේ කියලා. ඊට පස්සේ තමයි අරයාගෙන මාරියා මොන්ටිසෝරි ගැන කියන්නේ. මේ පොතේ නම් මිස් තියෙන්නේ මේ එච්.එම්. චන්ද්‍රසේකර කියලා මේ සාර ප්‍රකාශන වලින් නංගි මං ඔයාට කිව්වේ කවුරුනාද මං ගෙන්නගත්ත පොත. ඔව්. හැබැයි මාරියා මොන්ටිසෝරි මම දන්න විදිහට දාර්ශනික අදහසක් විදිහට ගන්න බෑ නේද? ගන්න බෑ නේද? මේ පොතේ දාලා තියෙනවා අධ්‍යාපනයේ දාර්ශනික පදනම කියලා පොතේ දාලා තියෙනවා මාරියා මොන්ටිසෝරි කියලා. ඒකට දාලා තියෙනවා එයාගේ විස්තර ටික ඉතින්. එහෙම අහුවෙලා නැහැ මීට කලින් මාරියා මොන්ටිසෝරිගේ. හැබැයි ඒකේ තියෙන මාරියා මොන්ටිසෝරිගේ අධ්‍යාපන දර්ශනය කියලා කොටස. ඔයාල බලන්නකො මේක මොන හරි ගැළපෙන එකට මං එවන්නම් විස්තරේ නම්. දාර්ශනික පදනම් පොතේ තමයි තියෙන්නේ එච්.එම්. චන්ද්‍රසේකර කියලා කෙනෙක්ගේ ආර ප්‍රකාශනක. අපේ ප්ලේටෝයි රූසෝයි කොමිනියස්යි මේ අර තුන් දෙනා ගැන ඕනනම් ලියන්න ඕන තරම් තියෙනවා. ප්ලේටෝ රූසෝ ජෝන් ඩිවි ඒ තුන් දෙනා ගැන ලිව්වත් ඇති නිති. ගාන්ධිගේ දර්ශනය තියෙනවා මිස්. මේක දැන් පාසල් වල ප්‍රාථමික අධ්‍යාපනය කිව්වහම දැන් අපි අපි අපේ රට ගැන නෙමේ කියන්නේ අදහස් කරන්නේ මේකෙන්. එතකොට ගොඩක් නැතුව දැන් මේ වෙනකොට මේ දැන් අපි මැඩම් දීලා තියෙන වර්තමානීය විකාශ වී ඇති ආකාරයයි තව මේ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයේ විකාශයන්න ඒවට සම්බන්ධ කරන්න වෙයිද? ඒක නෙවෙයිද අදහස් කරන්න ඇත්තේ? ඒ කියන්නේ දැන් මුලින්දලම ප්‍රාථමික අධ්‍යාපනයක් ලෝකෙට ගොඩ නැගිච්ච හැටිවලට වඩා අපේ පාසල් වලට මේ අධ්‍යාපනය ආරම්භ වීමේදී අර මේ දාර්ශනික අදහස් වලින් අපි කොහොම ශ්‍රේමාලල් හදාගෙන තියන්නේ? අර ඒ වගේ ව නෙවෙයිද මෙතන අදහස් කරනවා ඇත්තේ? අපි මෙහෙම කිව්වොත් එහෙම දැන් මේ අත්නික අදහසක් විතරයි. දැන් මුලින්ම දැන් අපිට ඔක ප්‍රශ්නයක් ආව නිසායි මේ මම කියන්නේ. දැන් අපි අර දැන් අර මිස් කිව්වා වගේ අපිට ඒක අපිට දැන් මේක කොහොමද පේපර් එකේ අහනවා ඇත්තේ ප්‍රැක්ටිකේෂන් පැත්තනේ. එතකොට දැන් අපි කියන දැන් අපි දුක ප්ලේටෝ ගත්තා කියලා. ඔන්න ප්ලේටෝ අපි දැන් අර මුල් ටික හඳුන්ලා දෙනවා. තාත්නික අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියන්නේ ළමයෙක්ගේ ළමයෙක් අර දැනුමින් ආකල්ප වලින් කුසලතා වලින් හැම අතින් අපි සංවර්ධනය කරන්න ඕනේ මෙහෙම කියලා ලියලා කියනවා. දැන් ඒක ඉතාම කෙටියෙන් තමයි ලියන්නේ මුල ටික. ඊපස්සේ කියනවා ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ වෙද්දී විශේෂම පුද්ගලයෙක් තමයි මේ ප්ලේටෝ කියන්නේ. එයා පස්වන සියවසේ කියලානේ කිව්වේ. එයාගේ අවුරුද්දමට හම්බුණා තියෙන ක්‍රිස්තු පූර්ව 427 හරිද? ක්‍රිස්තු පූර්ව 427යි 344 අතර කාලයේ තමයි මේ අතර කාලය කියලා තමයි අර දීලා තියෙන්නේ. ඔයාලට කැමති නම් ඒක ලියාගන්න. ක්‍රිස්තු පූර්ව 427යි 344යි හරිනේ? එතකොට ඒ කාලේ හොද මිස් හුන්නේ හරියට ප්ලේටෝ ප්ලේටෝ. ඊට පස්සේ එයා කියනනේ ප්ලේටෝ කියනනේ දරුවාගේ මුල් අවුරුදු පහ කාලය තුල සංගීතයේ රිද්මයේ නැටුම්
चलने क्रीडावन कतंत्र की जिमनास्टिक आदि विषयानी समन्वित अध्यापन क्रम भवत बलिगे अतकोट निका अदास मगे अन पुलाकोट मेयाकिलती यागे दिमापियान सुरेतमय हेदेन्नी इतकोट अतिशयन वेदगत्तेन्नी प्राथमिक अपिदेन अपिट अप्लाई करगने लियेनवना अतिशयन वेदगत्तेन्नी प्राथमिक अध्यापने इतकोट इत्ता वगकीमेन अपि लमयिन्ट प्राथमिक अवधियेदी लमयिन्ट विषय निर्देशय उगन्नन्न ओने इतकोट मे मे कालेदी तमयि लमये कायिकव सकस् करन्न मानसिकव इतर यालगे आकल्प पोषणय करन्न इतकोट मे प्राथमिक अवधियेदी तमयि අර ගුරුවරයා ඉතා සුපරීක්ෂාකාරීව ළමයව හසුරවන්න ඕනේ. එතකොට අපිට ඕනම් පුළුවන් ළමයෙකු සංවර්ධනය කරන්න කොහොමද කියලා සංවර්ධනය කරන්නේ කොහොමද? ඒ කොටස දාලා එහෙම ලියන්න බැරිද? ඔව් එතකොට ඒ දර්ශනයම දැනටත් ඇප්ලයි වෙනවා කියන එක අපිට පේනවනේ. ඔව්. එහෙම ලිව්වොත් වැරදි වෙයිද? අනිත් අයට කොහොමද අදහස? එහෙම හරි මිස් මට හිතෙන්නේ මටත් හිතෙන්නේ ඒක හරි කියලා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒකේ දෙරේ මේ ප්ලේටෝගේ මේ කොටසේ එයා කියනවනේ එක තැනක අපි කියන්නේ ප්‍රාථමික ළමයිට කොහොමද කරන්න ඕනේ ප්‍රාථමික අවධියේදී ළමයින්ට උචිත කතන්දර කියමින් තමයි ආරම්භන්නේ කියලා කියන්නේ අධ්‍යාපනය. එතකොට කායික අභ්‍යාස ආරම්භයේ යුත්තේ හොඳ ආදර්ශමත් කතා කියන ළමුන්ගේ මනස මනරින් සකස් කිරීමෙන් අනතුරුයි කියලා එයාගේ රිපබ්ලික් කියන ග්‍රන්ථය කියලා තියෙනවා. ඒ කොටස දාලා ලිව්වොත් ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය වුණා කියන කොටස මේට ගැලපෙන්නේ නැති වෙයිද? එයා කියන්නේ අර අපි ඒ ටික මිස් දැන් අර යුනෙස්කෝ යුනෙස්කෝගේ 2002 කියන්නේ දැන් අවුරුදු 20කට කලින්නේ දැන් අපිත් එක බැලුවොත් ඒ කාලේ අර එයාලා කියලා තියෙනවා මේ ප්‍රාථමික අධ්‍යාපනය මේ ස්තම්භ හතරක් මත පදනම් වෙනවා කියලා. දැනුම සඳහා ඉගෙනීම කිරීම. එතකොට දැන් ඒවට ඔය එකට ජීවත් එතකොට ඒ ටිකට මේ ඔය රූසෝගේ අදහස් ගැලපෙනවනේ මේ එතකොට මේ 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 කරුණෝ මේ ස්තම්භ හතරෙන් මේ බලාපොරොත්තු වෙන දේ මෙන්න මේ දාර්ශනික අදහස් වලින් තමයි පෝෂණය වෙලා තියෙන්නේ කියන එක නේද? ඔව් ඒ කොටසත් දාලා වුණා නම් අපිට අර මේ ප්ලේටෝ රිපබ්ලික් ග්‍රන්ථය කියන කොටසත් දාලා එතකොට දැන් අර අපි සාමාන්‍යයෙන් ප්‍රමාණ කියන ප්‍රමාණවත් තරම් එක්කෙනෙක් ගැන ලියන්න ඕනේ වර්තමානයේ සමේ සම්බන්ධ කරලා दर्शन दर्शन विस्तर ඒක නම් දන්නේ නැණන් ගියා කවුරු හරි ඉස්සලා කිව්වනේ 2012 කියලා කවුරු හරි කිව්වා මෙන්න ලියාගෙන 2012 කියලා කවුරු හරි කිව්වා දැන් අර මිස් කිව්වා වගේ දැන් ප්ලේටෝගේ ඒ දර්ශනේ මැඩම් දීලා තියෙන ටික වර්තමානයේ සංවර්ධනය වෙලා තියෙන විදිහේ අර මිස් කිව්වනේ 2002 යුනෙස්කෝවේ ටිකත් එක්ක දාලා අදටත් ඒක ක්‍රියාත්මක වෙනවා කියලා ලිව්වා නම් හරිනේ ඕ ඔව් අදට ඒක ක්‍රියාත්මක වෙනක වෙන විදිහට අපිට ලියන්න පුළුවන් අර මේ පළමු ප්‍රධාන අවදි අසුන්ගත වැඩ අද මේ වැඩ වැඩි කරලා ඔව් ඒ අවදිවලට සම්බන්ධ ඕකේ ඒක නේද අසුන්ගත ඒකේ chart එක ඒ ප්ලේටෝ ඉදිරිපත් කරපු ඒ අධ්‍යාපන ක්‍රමය මේ එයා පෙන්නලා ප්‍රධාන වශයෙන්ම මේ මොනාද වෙන්නේ කියලා. එතකොට මේ ළමයේගේ අර බුද්ධිය සංවර්ධනය කිරීමෙන් එයා කියනවා එතකොට ප්‍රඥාවන්ත පුද්ගලයෙක් බිහි වෙනවායි කියලා කියනවා. එතකොට අනිවාර්ය අධ්‍යාපන ක්‍රමයක් බිහි වුණේ මේ ප්ලේටෝගේ අදහස් වලින් පස්සේ කියනවා. ඊට පස්සේ කියනවා එතකොට ප්ලේටෝ අවධාරණය කළා තිනවා ඉගෙනීමේ ආවජීව ක්‍රියාවලියක් අධ්‍යාපන ක්‍රමයේ උචිත පරීක්ෂණ ක්‍රමයකට යටත් වෙන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සමාන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනගන්න ඕනේ. විෂයමාලාව සරලව පටන්ගෙන සංකීර්ණත්වයේ දක්වා ගමන් කරන්න ඕනේ. උසස් අධ්‍යාපනය සඳහා විශේෂ විෂයමාලාවක් මේ හඳුන්වා දෙන්න ඕනේ කියලා ප්ලේටෝ කියලා. ඊට පස්සේ ආ ඒකෙදී විශේෂ ඉගැන්වීම් ක්‍රම ශිල්ප හඳුන්වා දෙනවා. එතකොට අපිට අර මේ ආරම්භයේ ඉඳන් දැන් මේ සංවර්ධනය වෙලා තින්නේ කොහොමද කියන කොටසට ලියන්න පුළුවන් මේ වෙද්දි ක්‍රියාකාරී ශිල්පීය ක්‍රමය. කතන්දර හා නාට්‍යංශ අරගෙන ගැන්වීම් කරනවා සංවාද මාර්ගයෙන් උගන්වනවා ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් උගන්වනවා කියලා අපිට ඒ ටික පෙන්වා දෙන්න පුළුවන්.
ඊට පස්සේ ඊළඟ එක්කෙනා ගැන කිව්වොත් කොහොමද? එහෙම හොඳයි මිස් එහෙම ලියමු. එහෙම හොඳයි නේද? එතනටම මිස් අපිට සමෝදානිත විෂයයක් දාන්න පුළුවන් නේද? අර සරල භවයේ සිට සංකීර්ණ භව. සංකීර්ණ භව දක්වා ඕ. මේක ප්ලේටෝට ඇප්ලයි කරන්න පුළුවන්. ඕ. ඒ එහෙම ලියුවොත් හරි වෙයි නේද? කෞෂිමිස් ඔය ප්ලේටෝ ගැන ඔය කිව්වේ අර අර නෝට් එකේ එකද අර පොතකින් එවනවා කියපු ටිකේද ඔව තියෙන්නේ? ඒක මම නම් මම පොතකින්නේ මම ලියාගත්ත කාරණාවක් තමයි කිව්වේ. මම මේ මම අතින් ලියපු කොටස. ඔව් ඒ මිස්ගේ පොතේ කොහොමද අපේ ගීතිකාක්කගේ පොතේ කොහොමද දන්නේ තියෙන්නේ. මම මොකටත් දැන් මේ කොටසට මේ මම මේ මගේ අදහස මේ මම නිකන් අපි හැමෝම හෙට උත්තරයක් ලියමු මේකට. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න උත්සාහ කරමු. ඒ වගේ අපි උත්තරේ ලියලා අපව සාකච්ඡා කරමු. ඊට පස්සේ ඊළඟ එකට යමු. එහෙම හොඳයි නේද නැත්නම්? ඔව් අපි හැමෝම උත්තරයක් කියලා හෙට දෙන්නෙක් විතර උත්තර සාකච්ඡා කරලා හැමෝටින් ගෲප් එකකට දාමු හොඳ එකක් බලලා. ඔව් හොඳ එකක් බලලා. ඔව් එහෙම කරා නම් හරි. ඒ වගේම ඊට පස්සේ ඊළඟ එක්කිනාවත් දැන් ඒ දැන් මං කිව්වේ ප්ලේටෝනේ. ඔව් මං හිතන්නේ ප්ලේටෝට ඒ ටික ප්‍රමාණවත්. එතකොට අපිට පිටුවක් පිටු භාගයක් විතර වගේ නේ. ඊට වැඩි ලියා ගන්න පුළුවන් පිටුවක් වගේ විතර වගේ වෙන්න. විතර එන්නේ දැන් මේ ටික ලියනකොට. ඔව් එතකොට එතන අර එතනම සංවර්ධනීය කොටසත් කියවිලානේ තියෙන්නේ. අපේ විග්‍රහය දාලා ලියනවා. එතකොට ප්‍රමාණවත් වෙයි. එහෙම හොඳ වෙයි කියලා හිතනවා. ඔයාලගේ අදහස කොහොමද? මටත් හිතෙනවා මිස් කියපු විදිය හොඳයි කියලා. අපි එක එක්කෙනා තනිතනියේ ලියන උත්තර දෙකක් තුනක් හෙට සාකච්ඡා කරමු. ඕ ඊට පස්සේ රූසෝ දැන් අර තව තියෙනවනේ රූසෝට මේ රූසෝටත් අපිට හැමමම ලියන්න පුළුවන්. රූසෝට දැන් රූසෝගේ කාලය ගන්න එයාගේ 1000 ක්‍රිස්තු වර්ෂයේ 1712 ඔයාලා ලියා ගන්නවනේ 1712 1778 කියලා තියෙන්නේ. මම ලියපු නෝට් එකක් තමයි තියෙන්නේ. මේ එහෙම තමයි ලියෙදිනි කොහෙන් හරි බලලා ලියපු එක. 1712 මම එකක් ලියන්නම්. ලියලා මම ගෲප් එකට දාන්නම්. එතකොට ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඒක කොච්චරක් දුරද හරියයිද කියලා. ඉතින් මට හරියට කියන්න බෑ. මේ කියවනේ අපි එක සාකච්ඡා කරමු. අපි කතා කරමු. ඔව් නෑ. මේ ප්‍රශ්නෙට උත්තරේ නම් ලිව්වේ නැහැ. දැන් ඒක අද රැයට කොහොම හරි ලියලා මම මේ හිත වෙදි ලෑස්ති කරගන්න දේට ඔයාලත් උත්තර ලියන්න හැමෝම. අපි හැමෝම ලියමු. එතකොට හොඳ උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ නේද? එහෙම තරහ නැතුව ෆූෂෝගේ ප්ලේටෝගේ දාර්ශනික මත තියෙන පොඩි නෝට් එකක් කියන්නම් දාන්න පුළුවන් කාට හරි. අපේ කවුද මේ ගීතිකා අක්කා ඔයා දානව නේද? ඒකේ ලොකු විස්තර තියෙනවා. එතකොට අපිට කියවලා අවශ්‍ය දේට ඒක අවශ්‍ය කරුණු ටික විතරක් ගන්න පුළුවන්. හා මගේ ළඟ එහෙම print කරපු පොතක් කියලා එකක් මෙහෙම එකක් නැහැ. ඒක මතක් කරලා බලන්න තියනවාද කියලා. අපිට ওই මනෝවිද්‍යාව එහෙම කරද්දි හම්බුනේ නැද්ද? අපිට මේ කපිලසයාගේ කොටසදී හම්බුණානේ. එතෙන්දී කවුරු හරි ගත්ත පොත. රූසෝ ගැන තියෙනවනේ. ඔව් රූසෝ ගැන තියෙන ස්වභාව ධර්මවාදී විදිහට. බලමු නේද? නැතුව ගියොත් මම මේ ලියපු එක හරි මම දාන්නම්. බලමු අපි. එහෙම කරමු. මම මේ හෙලෝ ඔව් මිස් කියන්නේ වර්තමාන අධ්‍යාපනයේට ප්ලේටෝගේ බලපෑම කියලා අර කලින් මිස් කියපු පොතේ තමයි මේකේ තියෙන වැදගත් කරුණු ටිකක් මම කියන්නද මිස්? හා කියන්නකෝ. මේ ප්ලේටෝගේ අධ්‍යාපනය තමයි පසු කාලිනව ලෝකයේ මේ අධ්‍යාපනයෙන් වැඩි දියුණු කරගන්න යොදාගෙන තියෙන්නේ. ඒක එතනදී මූලික විදිහට වයස අවුරුදු 6 තමයි අධ්‍යාපනය මේ ආරම්භ කරන විධිමත්ව ආරම්භ කරන අවධිය විදිහට අද පාවිච්චි කරන්නේ එදායේ ප්ලේටෝ කියපු අදහස. එතකොට ප්ලේටෝ ලදරු අධ්‍යාපන කටයුතු වයස 2 පමණ පෙර පාසල් අධ්‍යාපනය අද ලෝපුරා වැඩි දියුණු වී ඇත්තේ මෙම සංකල්පය පදනම් කරගෙනලු. ඊළඟට මූලික අධ්‍යාපනය අනිවාර්ය කරලා තියෙන්නේ ප්ලේටෝට අනුව සියලු දෙනාටම මේ මූලික අධ්‍යාපනය අනිවාර්ය කරලා තියෙන එක. ළඟට සෑමට අධ්‍යාපනයේ ආරම්භකයා ප්ලේටෝ බව දැක්වෙනවලු. ඊළඟට ගැහෙනු පිරිමි දෙපක්ෂයටම අධ්‍යාපනය අනිවාර්ය
කලේ කියලා තියෙනවා මේ ප්ලේටෝට අනුව ඊළඟට දරුවන්ට බලහත්කාරයෙන්ම ඉගැන්වීම නොකළ යුතු අතර ඉගැන්වීම ක්‍රීඩා ස්වරූපයෙන් කළ යුතු බව ප්ලේටෝ දක්වලා තියෙනවා ප්ලේටෝගේ මේ අදහස් වර්තමානයේදී පෙරපාසල් ප්‍රාථමික අධ්‍යාපනයේ බෙහෙවින් බලපෑම් කරලා තියෙනවා කියලා කියනවා ඊළඟට ප්ලේටෝට අනුව සංගීතය හා ශාරීරික අධ්‍යාපනයේ මූලික අධ්‍යාපන අවස්ථාවේදී ප්‍රමුඛ අවධානය දෙන්න ඕන කියලා කියනවා ඔන්න ඒ වගේ ඒ කරුණු ටිකක් අර ඉස්සෙල්ලා මිස් කියපු පොතේ තියෙනවා ඒ කියන්නේ ප්ලේටෝගේ දර්ශනය වර්තමානයට ගලපලා අධ්‍යාපනයේ දාර්ශනික පදනම පසුබිම අපි එහෙනම් ඒකත් එක්ක හෙට වල උත්තරයක් ලියන්න ඊළඟ ප්‍රශ්නෙත් අපි මේ සාකච්ඡා කරන්න තියෙන නිසා ඒකටත් පොඩ්ඩක් අපිට ඔය මාතෘකාව ඔය විදිහට අපේට නම් එහෙම වලනේ අපිට අර හිතලා තමයි ලියන්න වෙන්නේ එහෙම නැත්නම් ඒ ප්‍රශ්න දෙකම අපි සාකච්ඡා කරමු හෙට මොකද ටිකක් ඉක්මනට කරන්නත් ඕනේ අපිට රිපීට් වෙයි සමහරක් වෙලාවට ප්‍රශ්න හම්බ වෙයි එහෙම බලාගෙන යන්න හරි දැන් ටයිම් එකත් නම් හරි